ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙම විවාදයට සහභාගි වෙන්න ලැබීම ගැන මම සතුටට පත්වෙනවා. මේ විවාදය ඇත්තටම මේ විවාදයේ තියෙන පදනම නැත්තම් මේ විවාදයේ තියෙන මාතෘකාව දෙස බලද්දි පේනවා අපි මේ විවස්ථාදායකයන් විදිහට කොච්චර පරිහානියට පත්වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ මේ ආණ්ඩුව හදිස්සියේ අපේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 2015 වෙච්ච මිස්ටේක් එකක්. ඒකෙන් ඇතුළට රින්ගන්ඩත් බැලුවා මුලදී අවුරුදු 5 අවුරුදු 6 කියලා. ඒක කරන්න බැරි වුණාම මීට අවුරුදු 8 ඉස්සල්ලා වෙච්ච මිස්ටේක් එකක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න දවස් 4 තියෙද්දි කැබිනට් එකට දානවා. මේකෙන් කියන්නේ මේ රටේ විවසාය අපේ විවස්ථාදායකව විදිහට අපේ තත්ත්වය. මම එකඟයි විවස්ථාවේ වැරදි තැන් හදන්න ඕන. විවස්ථාව මේ විදිහට වරද්දපු එකත් වැරදි. ඒක කෙරුවේ දැන් ජනාධිපතිතුමා අගමැති විදිහට ඉන්න කාලේ. එතුමා අගමැති විදිහට ඉන්න කාලේ කරපු විවස්ථා සංශෝධනේ වැරදුණයි කියලා අවුරුදු 8 පස්සේ ඒකෙන් ඇතුළට යන්න බලලා ඒක බැරි වුණාම ඒක නැවත පාර්ලිමේන්තුවට ගේන එකෙන් කියන්නේ අපි කොච්චර දුර්වල විවස්ථාදායකත්වයක ඇතුළත ඉන්නේ කියලා. මම දන්නවා අපේ රටේ පරණම පාර්ලිමේන්තු වේදීන් දෙන්නෙක් තමයි ජනාධිපතිතුමා යගමැතිතුමයි. මේ දෙන්නම අවුරුදු 30-40 වඩා පාර්ලිමේන්තු ඉඳලා තියෙනවා. මේ දෙන්නම මේ විවස්ථා සංශෝධන වෙලාවේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 8 පාර්ලිමේන්තුවේ අගමැතිවරු විදියට දෙන්නම ඉඳලා තියෙනවා. එහෙම තියෙද්දි එකපාරට නිින්දෙන් ඇහැරුණා වගේ මේ ප්‍රශ්නය කැබිනට් එකට දාලා එතුමාලා මොකද්ද කරන්න යන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. මම හිතන්නේ ඇත්තටම මේක විහිළුවක්. මේ රටේ ජනතාව අපි විවස්ථාදායක විදියට කොහොමද වැඩ කරන්නේ කියන එක පිළිබඳව යම් අදහසක් තියෙනවා. ඒ අය මේක ගැන විහිළුවක් විදියට සලකන්නේ. මට ඉස්සෙල්ලා කතා කරපු මගේ මිත්‍රයා අලි සබ්‍රි මැතිතුමා අපි හුඟක් කල් ඉඳලා දන්න අය. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වැඩ කරපු අය. හැබැයි එතුමා ඉතාම දක්ෂ නීතිඥයෙක්. මේ නීතිඥයෙකුට එක පැත්තකට එක වෙලාවක පෙනී ඉඳලා තව පැත්තකට තව වෙලාවක පෙනී ඉන්න පුළුවන්. ඒ නිසා එතුමාටම විරුද්ධව එතුමාද පෙනී ඉන්නවා. එතුමා ඇවිල්ලා කියනවා ගෝඨාභයගේ ආණ්ඩුවේ අන්තිමට හිටපු මුදල් ඇමති මේ රට බංගකොලොත් කෙරුවා කියලා. කවුද ඇමති? කවුද ඇමති? ඒ ඇමති තමයි මගේ මිත්‍රය අලි සබ්‍රි. හැබැයි එතුමාට විතරයි මේක කරන්න පුළුවන්. මොකද එකම නීතිඥයා එකම නඩුවේ පැති දෙකකට කවදාකවත් පෙනී ඉඳලා නැහැ. නමුත් මේක එහෙම වැඩක්. එකම නඩුවේ පැති දෙකට මාරු වෙලා පෙනී ඉන්න එතුමා කියනවා කොන්ද තියෙන මිනිහෙක් ඕන ගෝඨාභය වගේ නෙමෙයි, ඒ නිසා රනිල් වික්‍රමසිංහ ආයි ඕන කියලා. ගෝඨාභයගේ කොන්ද නැහැයි කියලා අද කියන්නේ. එදා 20 සංශෝධනය ගේද්දි අපිට එතුමා ඇමතිවරයා විදියට අධිකරණ ඇමතිවරයා විදියට කිව්වේ ඒක නෙමෙයි, මේක තමයි හොඳ මේක කියලා. මේ ගෙවිඳු මෙතන ඉන්නවා, ගෙවිඳුත් එක්ක රණ්ඩු වුණා ඇති තරම් මේක හොඳ මේක කියලා. අද ඇවිල්ලා කියන කොන්ද නැහැ, ඒ හින්දා කොන්ද තියෙන කෙනෙක් ජනාධිපති කරන්න ඕන කියලා. මේවා ඇත්තටම එතුමාට කරන්න පුළුවන් වුණාට වෙන කාටවත් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන අපිට තියෙන විවේචනය. හැබැයි අපි ඔහොම කියන්නේ කොන්ද නැතුව තීරණ ගන්න බැරුව කඩා වැටිච්ච ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් විදියට ඇවිල්ලා ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා. ඒක මේ විදියට කියනවා. විනාඩි දෙකක් තියෙනවා තෝ. ගරු සභාපතිතුමනි, මේ විවස්ථාදායකත්වය අපි විහිළුවක් බවට පත් නොකළ යුතුයි. මේ රටේ ජනතාව විශ්වාස කරනවා අපි යම් සීරියස් මිනිස්සු කොටසක් කියලා. ඒ නිසා දැන් මේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 83(3)(b) එක වෙනස් කරමු. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ විතරක් නෙමෙයි. දැන් ඒක හදපු ඇමතිවරු මන්ත්‍රීවරු ඔක්කොමලා ඉන්න තැනක අපි කියන්නේ මේක වෙනස් කරන්න අපිට අවශ්‍ය තරම් වෙලාව තියෙනවා. හැබැයි මුළු රටේ දැන් අලි සබ්‍රි මැතිතුමත් කිව්වා අවසාන වශයෙන් පරමාධිපත්‍යයේ පදනම වෙන්නේ මහජනතාව කියලා. රටක පරමාධිපත්‍යයේ අයිති ජනාධිපතිටවත් අගමැතිටවත් කැබිනට් එකටවත් අපිටවත් නෙමෙයි, රටේ ජනතාවට. එතකොට රටේ ජනතාවට පරමාධිපත්‍යයේ අත්විඳින්න අවස්ථාවක් එනකොට ඒක ඇතුලේ මේ වෙන ගේම් වාගේව පේන්න වැඩ කරන්න හොඳ නැහැ. ඇත්තටම අර අධිකරණයේ තියෙනවා නඩුව හරියට විසඳන්න ඕන වගේම
හරියට විසඳවා වගේ පේන්ඩ ඕන කියලා. නඩුවක විනිශ්ෂය හොඳට කරනවා වගේම ඒක හොඳට කෙරුවා කියලා පේන්ඩ ඕන කියලා කියනවා. ඒ වගේ මේ පාර්ලිමේන්තු ක්‍රමය ඇතුළේ වැඩ හොඳට කරන්නත් ඕන, හොඳට කරනවායි කියලා රටට පේන්ඩත් ඕන. රටේ ජනතාව මේක දැක්ක ගමන් දන්නවා මෙතන මොකක්හරි යටිකුරුට වැඩක් තියෙනවා. අවුරුදු 8කට ඉස්සර වැරදුනා, වැරදිච්ච අගමැතිවරයා ඇවිල්ලා ජනාධිපති විදියට කියනවා මට අවුරුදු 8කට ඉස්සෙල්ලා වැරදිච්ච එක අනේ කැබිනට් මණ්ඩලය දැන් නිවැරදි කරන්න, දැන් නිවැරදි කරන්න, දවස් 5යි තියෙන්නේ ඡන්දෙට ඩික්ලෙයා කරන්න. මේක මොන විහිළුවක්ද? කොයි රටේද මෙහෙම කරන්නේ? මේ දෙන්නම අගමැති ජනාධිපති දෙන්නම හොඳම පාර්ලිමේන්තු වේදීන් කියලා අපි පිළිගන්නම්. ඔබතුමයි කාලය අවසන්. හැබැයි මේ වගේ විකාර කරන එකෙන් අපේ පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය කෙලසෙනවා කියන බව ප්‍රකාශයට පත් කරමින් මගේ වචන ස්වල්පයෙන් නිමා කරන්න බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මන්තුමා. මේ ළඟට